ආය අපේ මේ ලොකු තාත්ත නැති වුණා 2020 ජනවාරි මේ ජූලි මාසේ. ඒකත් මම කිව්වා අවුරුද්දත් එක්ක ලොකු තාත්තා කියලා කිව්වේ නැහැ. ලොකු අම්මලා ගෙදර මලකෙදරක් යනවා. ඒක ස්ථිරයි. මම කියපු දෙයක් කරේ නැත්නම් ඒක වෙනව නවත්තන්නත් බෑ කියලා කිව්වා. ඒකත් උනා. ඊට පස්සේ මගේ යාළුවෙක්ට අකල් මරණයක් තියෙනවා කියලා ඒකත් උනා. ඊට පස්සේ ડોක්ටර් මට තියෙන ප්‍රශ්නේ මේ ඔච්චර දේවල් දැකපු ඇත්තට මට ඒ දවස්වල දැක්කම කියෙන්නේ මම බැලුවා ගොඩක් දේවල්. දැක්ක කියන්නේ අහට දකින්නවද? දැක්ක කියන්නේ අහට දකින්නවද? ඈ? අහට දකින්නවද ඔයා? නෑ ડોක්ටර් මම භාවනා කර කර බැලුවේ. හරිද ලොකු තාත්තා නැති වුණා කියලා මට පෙනුනේ හරිය අමුතු විදියකට. මේ මං ඉස්පිරිතාලේ වාර්ඩ්ටිද්දි ලොකු අම්මා මට මිදි පොකුරක් ගෙනත් දුන්නා. මිදි පොකුර ගෙනත් දුන්නාට පස්සේ මට මගේ හිත කිව්වා මේ ටික ඔක්කොම කාකම් කාටවත් දෙන්න එපා කියලා. ඔව්. ඊට පස්සේ වාඩේ මම ඒක සංයම කරනකොට එක නරක පිටින් මිදි ගියා මට අහුණා මං ඒක රිසික් කරා. ඒ කියන්නේ ඒක හීනයක්ද? හීනෙන්ද ඇත්තද? ඇත්තටමද හීනෙන්ද? නෑ නෑ ඇත්තටම. හහා. මේ ඇත්තටම. එතකොට මං මේ මිදි ගියේ රිසික් කරපු වෙලාවෙ නම් මට හිතරෙන්න ගත්තා අයියෝ ඔය රිසික් කරේ. මේ ඔයගේ ඔක්කොම කණ්ඩ කිව්වනේ ඔය දැන් ඔය ගෙදර ජීවිතයක් ඔයා රිසික් කරේ ඔක අරන් කොහොම හරි කණ්ඩක. ඊට පස්සේ මම අර ජරීලින් එළියට අත දාලා අර යන්නේ නෙන්දර මිදි ගියේ අරන් දෙන්න කිව්වා. හහා. හරිද ඒක බලන් ඉන්නේ කා ડોක්ටර් පිස්සු වගේනේ. ඇත්තටම ඒ වගේම ඒ ගෙදර මල ගෙදරක් වුණා ડોක්ටර්. හ්ම්. ඊට පස්සේ අනිත් එක තමයි මම බඳින්නේ කවුද කියලා මම දැක්කා. හ්ම්. මට තියෙන ලොකුම ප්‍රශ්නේ ડોක්ටර් ඒක. මගේ හොඳම යාළුවෙක් යාළු වෙලා හිටියේ ඒ දවස්වල. ඒක දකින්නකොට මම හිතාගත්තා ඒක ඇත්තනම් අවුරුදු 3ක් දැන් ඒ දැකපු කාලේ ඉඳන් දැකපු ඒක දැකපු දවසේ ඉඳන් අවුරුදු 3ක් යනකල් ඒ කෙල්ලර වෙන කවුරුත් බඳින්නත් බැහැ. මට වෙන කවුරුත් බඳින්නත් බැහැ. දැන් අවුරුදු 3ක් ගිහලා ඒ කෙල්ල කවුරුත් බඳලත් නැහැ. අර තිබ්බ සම්බන්ධෙත් නැහැ. මට කවුරුත් නැහැ. මට දැන් හිතෙනවා ඒක ඇත්ත කියලා. මේ මට ඒකයි මේ මට දැන් තියෙන ડોක්ටර් මට ආයේ මානසික රෝගයක් ඇවිල්ලාද? එහෙම නැත්නම් මේ මොකද්ද මේ උනේ කියලා මේ නෑ ඉතින් ඔයාට ඒ දකින්නවා හරියනවනේ. ඉතින් එතකොට ඔයා කෙල්ලගෙන් පොඩක් අහලා බලන්න. ඉතින් මොකද සමහර වෙලාවට දැන් ඔයා කිව්වනේ ඔයා ගංජා ගැහුවා කියලා කොච්චර කල් තිස්සේ ගැහුවද ගංජා විතරද ගැහුවේ කියන්න බෑ ඔයාගේ හිස්ටරි එක. ඇත්තටම ලෝක අවුරුදු 15 ඉඳන් අවුරුදු 19 විතර වෙනකල් ගැහුවා එක දිගට. ඊට පස්සේ නතර කරලා ඉඳලා අවුරුදු 24 ඉඳන් 28 වෙනකල් එක දිගට ගැහුවා. එහෙම මොකද ප්‍රශ්නයක් ආවේ නෑ. අරට අර ඊට පස්සේ දේවල් මම කරා මට කන්න බැරි වුණා. මං මාසයක් යනකල් කෑවේ ওই මිදි ගෙඩියක් දොඩම් ගෙඩියක් කොහොමද යා. බත් එහෙම කන්න මත්පිරියයි පිණී ගන්න පේන්නම බෑ. ඒ කියන්නේ මොකද දේවල් දේවල් කතාව මොකද? ඒකල ડોක්ටර් මේ දේවා කතාව කියන්නේ මේ ළඟ දේවාලයක් තියෙනවා අපේ ගෙට අල්ලපු වැඩේම. හ්ම් හ්ම්. ඒ දේවාලේ නයික් ඉන්නවා. හ්ම්. මේ ගමේ කතාව තියෙන්නේ ඒ දේවාලේ අත මේ නයාව ගන්න පුළුවන් කියන එක තමයි. දේවාලය ඇයිද දැනට ওই දේවාලේ කපුවෙක් කරනවා. හ්ම්. හරි. හ්ම්. ડોක්ටර් ඒ කපුව මේ කරන්නේ ඌ අර කඩෙන් දලගලවපු නයෙක් ගෙනල්ලා ඒක ළඟ තියාගෙන තමයි දේවාලෙ නයා කියලා මිනිස්සුන්ට බෙන්ද බෙන්ද Facebook ගේ ෆොටෝ දදා නංග. ඒ වාර ඇත්ත නයා. හ්ම්. මගේ පස්සෙන් එනවා ડોක්ටර්. හහහ ඒ කියන්නේ ඇත්ත මට මේක මාර ප්‍රශ්නයක්. ඒ කියන්නේ වාගේ පස්සේ යනවා කියන්නේ මට මේ ඔය ඒ දවස්වල අපි දැන් එන්නේ නැහැ. අර මට ටැග් එක උද්දවසර ණය ආවා මගේ මට නිතරම පේන් දෙ කියා. ආ පේන් හිටිය කියන්නේ ඇත්තටම නිකන් මේ අල්ලන්න පුළුවන් විදිහට හොඳට ණයක් ඇවිල්ලා ඉන්නව ළඟට. ද හීනෙන්ද? මට අල්ලන්නමයි හිත කියන්නේ. හරිද? හා අල්ලන්නමයි හිත කිව්වේ මට ඒ වුණාට බය වුණා. මොකද ඊට පස්සේ තමයි මට මොකද ඔය දේවාලේ කපුව මම මේ ගෙදරට ආපු දවසෙන් මගේ කේන්දරේ ඉල්ලන් ගියා. මම එතකොට ඌව විශ්වාස කරෙත් නෑ. ඇත්තටම ડોක්ටර් අවුරුදු 28 වෙනකල් මම ඔය අන්තමන්ත ගුරුකම් গুপ্ত දේවල් විශ්වාස කරේ නෑ ડોක්ටර්. මේ ඊට පස්සේ මෙච්ච සිද්ධියෙන් පස්සේ රාවණ ඉතිහාසය ගැන හොයන් යනකොටයි මේ දැක්කේ. දැන් ගොඩක් මේක ડોක්ටර් කෙනෙක්ගෙන් ආපුවම කියන්නේ නෑ ඔක මානසික රෝගයක් කියලා. গুপ্ত දේවල් පැත්ත කෙනෙක්ගෙන් ආපුවම කියන්නේ නෑ මානසික රෝගයක් නෙමෙයි. මේ මේ දැක්ක දැන් ડોක්ටර් ඔබතුමිය අතර දෙපැත්තම ගැන දන්න කෙනෙක් නේ. ඔව්. එතකොට ડોක්ටර් මට තව ප්‍රශ්නයක් වුණා. ඔන්න ඔය කියන කාලය තුලදී ඔය කණ්ඩ බැරි කියලා මේ කියන්නේ මේක අවුරුද්දක් විතර තිබ්බා. සාමාන්‍ය පිරිමි ડોක්ටර් දෙයදා ලිංගේ ප්‍රාණවත් වෙනවනේ. ඔව්. මට එහෙමවත් ඒ ඒ පැත්තෙන් කියන කාමුක හැඟීම පොඩ්ඩක්වත් නැහැ. ආගෙන මගේ ඉස්සරහ කාම ගෑණි කෙනෙක් නිරවස්තරෙන් හිටියම් මට මේ හැඟීමක් දැනෙන්නේ නැති තරමට ඒ පැත්ත නැති වෙලාම ගියා. දැන් ඒක හරියායේ. මේ ඊට පස්සේ මට දැන් මට බය තියෙන්නේ අර ගංජා නිසා ඒ කප්පා ටිකක් වුණාද නැත්නම් මොකක් කරි අර ධානා හරි මොකක් කරි එකක් නිසා මට ඒ හැඟීම් නැතිලා ගියාද මේ කියලා. ඔව් දැන් ගංජා ගොඩක් ගහලා ගංජා විතරමයිනේ අනිත් ඒවා ගැව්වේ නෑ කුඩු හෙරොයින් නෑ කිසිම දෙයක් මම අරක්කුවත් දුන්නේ නෑ ડોක්ටර් මේ
किसी में देख बोलने हैं मुकदमा मांगो है गंजा क्या ना कुछ तेरे होयान लगा मैं पाविच करने लगते माता होयांगी वो हम देख रहे हैं मैं गंजा क्या ना तेरे मात्रा भी आप निम्न ही किया मामा दान नहीं दिया था एक बीपु हम डॉक्टर तेरे में बावना करने हितेंग कर हिते एकल करने लेस मामा ऐतर में करे गंजा शुरू कर दी बीला बावना कर पीकर ऐतर में एक ये ना होगा हिते कंग कर गंदे लेस इनको तो गंजा गाँव हुआ में कोई बात हिते दुआन ने एक तरह ना एक तरह कर गंदे मार लेनी तो मामा ऐतर में लोग का गैरेज जगह कर लेने मारो वो मेरे वो भी संबंध हो किसी में एक ये ने जैनी मत ने अर मेकन सिगरेट बोनवाने सिगरेट बोनवाने गांजा गान सिगरेट बोनवाने मेकन मेकहन तेन गांजा गहन कोट टीका गांजा टीका वड़ी काले तीस गहन आने ये कोट उड़ूत तंपत्ते भावना करना लेसी गल गांजा गहल भावना करना तमाइ कोम गांजा गहम भावना तमाइ वे उड़ूत तंपत्ते भावना लेसी की वेक तमें ये कोट में अरे गांजा गह पास भावना को मलगी परा रिंगन एक वेला तेरुना निकम भावना होगी निकम भावना कटकीट रिंगने के गांजा गह पास हरिम लेसी मलगी परा रिंग रिंग मुखरी आत्मीयतम हेम वेला मंदी वागी कमेत्ता देवाल कपूल पीस नट नट इनोड़ना त्यागन इंड गंज गहल असट दागत तंगी तीन संपूर्ण तंगी आई मोनो हर हेतु उड़ पास अमु मल पेरे रिंग गत्र पास अमु पीसु हदला පුදුම කරුමයක් වෙන්නේ මන්දා ඔයාගේ තීරණයක් ඔයාට ඕන නම් ඔය දේවාල කරගෙන යන විදියට යන්න එහෙම නැත්නම් ඕකෙන් හොඳ වෙනවා නම් ඉතින් අපේ ස්පිරිචුවල් මෙඩිසින් තියෙනවා තීරණය ඔබ සතුය බෙහෙත් මා සතුය ඉතින් මගෙන් අහපු නිසා වොන්න මං කිව්වා එච්චරයි ඕකේ ඒක නෙමෙයි මෙහෙම ගන්නතු මට ඩොක්ටර් කියන්නේ ඔක ඉස්සරහටත් ඔය ප්‍රශ්නේ ඊට මා භාවනා කරන්න ගියොත් ඔව් ඔව් ඕන්න ඇති බහූත ඔය මේ ගංජා අරගෙන භාවනා කරන්න යන්න එපා පිසුත් හැදෙයි හොඳේ आने गारंटी ना करें वया भावना करना भावना वगैरह हरि बुद्ध भावना नियम स्वामी भावना कर मिसाक मोनो भावना दया कर निका आप दंडा नहीं मोनो करना दिखा भावना भावना कर पीसुने पुदुवा देवाल ने किसी बा गुरुवार एक ना तो वागे पीसु नाटर मिनिस्टर हों पाना है අනේ දෙයියනේ නෑ ડોක්ටර් මට එහෙම දුන ඇත්තට මම මේ කරන රස්සාවට මම ඇත්තට ඒ ලෙවල් මම ගෙදරින් කියන විදිහට ගියේ ගෙදරින් කිව්වේ ඒ ලෙවල් කරපන් හොඳ ජොබ් එකක් කර මම මෙහෙම මේ කියලා මට ඒ ලෙවල් වලට මම මැච් කරේ ඒ මර මං කිසිම කැමැත්තක් තිබ්බේ නෑ මම මේ කරන රස්සාව ડોක්ටර් මට කිසිම ගුරුවරයෙක් නෑ මම තනියම ඉගෙනගෙන වාහන හදන හැටි මං තනියම ඉගෙන ගත්තේ ටෙක් එකකට ගිහිල්ලවත් නෑ
අඩුම තරමේ මේ ගැරේජ් එකේ තරව ගිහලා නැහැ මම මේ YouTube වලින් බලාගෙන මේ අර මේ බලාගෙන තමයි මේ මෙව කරේ මට හිතුණා මට ඒක තනියෙන් ඉගෙන ගන්න පුළුවන් වුණේ නේ මේ මේක තනියෙන් ඉගෙන ගන්න බැරි කමක් නැහැ කියලා මම අර මොකම කවුද නැහැ රාවණ ඉතිහාසය ගැන හොයන් ගියන මොකද රාවණ ඉතිහාසය හෙව්වා කියන්නේ मलगे पराने ඊට කලින් ඔය මම මේ ඔය ඔය දැන් මම ඔබතුමියගේ වීඩියෝ එකක දැක්කට දනුස් බ්ලොග් හරහා තමයි දැක්කේ මොකද මේ දනුස් දනුස් කියලා අර වීඩියෝ එකක් තියෙනවා ඔව් ඔව් හ්ම් ඔව් ඒ ඒ ඒ ඒ වගේ අර මේ බල බල කොහොම හරි මම ඕක ගැන ඔය ඔය හ්ම් කොහොම හරි මේ අන්තිමේ පිස්සු තදුනා බැයි ඒක කිව්වා හරි ගිය මේ මට එහෙම දෙයක් කරගන්න උනේ කොට මට කියන්නේ කෙන පසිනර මම මට දෙකිනාර මේ අනන්ත බලින්ද ඉන්නේ දැක්කේ නමද කියලා මොකද ඒක ආයේ මෙහෙමනේ ඉතින් පොඩ්ඩක් වචනයක් දාලා බලන්නකො බඳල නැත්තම් මොකද වෙන්නේ ඉතින් එහෙනම් අනිත් ඒවාත් හරියනවා ඒකත් හරියයි එහෙනම් වචනයක් දාලා බලලා මටත් ආයි කියන්නකො හොඳේ එහෙනම් සුබ ප්‍රාර්ථනා ඕල් ද බෙස්ට් ඕකේ හරි හරි ડોක්ටර් හරි අනේ තෝරි මේ වගේ කරා මම अरकटत्वचनेट सूपत्वा ओके।